ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් ඉදිරියේදී ආහාර සහ ඖෂධ දැවැන්ත හිගයක් ඇති වෙන බව පේනවා. රෝවල් වල ඖෂධ හිඟ බවට වෛද්‍යවරුන් මැසිවිලි නගනවා. ඒ වගේම දරුවන් වේලක් දෙකක් ආහාර නොගෙන පැමිණීමෙන් පාසලේදී කලන්ත වී වැටෙන බවට ගුරුවරුන් පවසනවා. තමන්ගේ දරුවන්ට උයල දෙන්න යමක් ගෙදර නැහැයි කියලා ගෘහණියන් හඬා වැටෙනවා. ඒ නිසා කවුරුන් සගවන්න උත්සාහ කළත් ආහාර සහ ඖෂධ හිගය තිත්ත ඇත්තා. පහුගිය අප්‍රේල් මාසයේදී ජනතා නැගිටීමක් සිදු වුණේ තෙල් සහ ගෑස් හිගය නිසා. තෙල් සහ ගෑස් අද අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වී තිබුණත් එය නැතිවීම ජනතාවට මාරාන්තික නැහැ. මීට වසර 200කට පෙර ওই භාණ්ඩ නැතුවත් මිනිස්සු ජීවත් වුණා. නමුත් ආහාර සහ ඖෂධ කියන්නේ එහෙම නෙවෙයි. ආහාර සහ ඖෂධ වලින් තොරව ජනතාවට පැවැත්මක් නැහැ. අන්න ඒ නිසා ආහාර ඖෂධ හිගියත් එක්ක තමන්ගේ දෙමව්පියන් මිය යන්න ගත්තම දරුවන් මාරාවේශ වෙනවා. ඒ වගේම බඩගින්නේ හඬා වැටෙන මොර දෙන දරුවන්ගේ බඩ පිරව ගන්න බැරි වුණාම දෙමව්පියන් මාරාවේශ වෙනවා. එවිනි ජනතා නැගිටීමක් තමන්ගේ දෙමව්පියන්ගේ මරණ හමුවේ පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගී සිටීමක් සිදු වුණොත් එය අතිශයින්ම භයානක තත්ත්වයක්. අර අප්‍රේල් මාසයේ වගේ තත්ත්වයට වඩා අතිශයින්ම භයානක තත්ත්වයක් කියන එක අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. ඒ වගේම රට අරාජික වීමේ දැවැන්ත අනතුරක් තිබෙනවා. මොකද තමන්ගේ දරුවන්ට කන්න දීගත නොහිකිව මානසිකව කඩාවැටිලා යක්ෂාවේසලා ඉන්න දෙමව්පියන් රංචු ගැසිලා සුපිරිවෙල්ඳ සැල් වට කරලා ඒවා කඩලා ඒවැයි තියෙන භාණ්ඩ පිරිස අතර බෙදා ගන්න පුළුවන්. වෙල්ඳ සැල් වලටත් කඩා පැනලා ඒවැයි තියෙන ආහාර ද්‍රව්‍ය තමන්ගේ දරුවගේ කුසපුරවන්න ගෙනියන්න පුළුවන්. මේක තවදුරටත් වර්ධනය වුණොත් යමක් කමක් තියෙන ගෙවල් වට කරලා ඒවැයි උයලා තියෙන කෑම ටික පවා මංකොල්ල කෑමට කුසගින්නේ පෙළෙන දරුවන්ගේ දෙමව්පියන් පෙළවීමේ දැවැන්ත අවධානමක් තිබෙනවා. ලෝකේ වටා සිඟමන් යදීම මේ අර්බුදයට තිබෙන එකම විසඳුම නෙවෙයි. ජනතාව නැගී සිටියොත් ජනතාව තලන්නේ කෙසේදයි පිඹුරුපත් සැකසීමත් මේ අර්බුදයට විසඳුම නෙවෙයි. හැබැයි මේ අර්බුදයට වෙනත් උත්තර හොයාගන්නට ආණ්ඩුව මේ දක්වා කටයුතු කළා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් බටහිර ඖෂධ ටික ගේන්න අපිට ඩොලර් අවශ්‍ය වුණත් දේශීය වෙදකමයට අවශ්‍ය කරන ඖෂධ වලට ඩොලර් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ රටේම තියෙන ශාඛ වලින් තමයි දේශීය ඖෂධ සකස් වෙන්නේ. හැබැයි දේශීය වෙදකම ප්‍රචලිත කිරීමේ ක්‍රියාමාර්ගයකට මේ දක්වා ආණ්ඩුව එළඹිලා නැහැ. දේශීය වෙදකම මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අත්බේත් පිළිබඳ පොතක් සකස් කරලා මුද්‍රණය කරලා බෙදා හැරීමක් හරි අන්තර්ජාලයට යොමු කිරීමක් හරි මේ දක්වා ආණ්ඩුවෙන් සිද්ධ වෙලා නැහැ. ආහාර අර්බුදයත් එමයයි. ආනයනිත ආහාර හිඟයිනම් මිලදී ගන්න මුදල් නැත්තම් ජනතාවට ආණ්ඩුවට හැකියාව තියෙනවා ජනතාව පොළඹවන්න කෙටි කාලීන පෝෂ්‍යදායක අල වර්ග ධාන්‍ය වර්ග වගා කරන්න. ඒ වගේම අඩු වියදමින් පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කරගන්නේ කෙසේද කියන දේ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න. පෝෂ්‍යදායී භාවයේ ඉහළ එළවලු පළතුරු ගෙවත්තේ වගා කරන්න ජනතාව දිරිමත් කරන්න. අපිට මතකයි පසුගිය යුද සමයේ අපි වවමු රට නගමු කියලා ඉතාම සාර්ථක වැවිලි සංග්‍රාමයක් ආණ්ඩුව දියත් කළා. එය යළි ආරම්භ කිරීමට කාලය ඇවිල්ලා කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. ඒ වගේම ආණ්ඩුව විසින් විශ්‍රාම ගැනීමේ වයස 2022 ජනවාරි පළවෙනිදා සිට 65 සිට අවුරුදු 65 සිට 60 දක්වා අඩු කරන්න තීරණයක් ගත්තා. නමුත් අතුරුවැයේ අයවැයෙන් නැවතත් විශ්‍රාමික වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට තීරණය කළා තියෙනවා. දැන් ඉතින් විශ්‍රාම වයසේ ඉන්න අය මේ තීන්දුවට එරෙහිව අදහස් දක්වන්න පුළුවන්. ඒ අය විශ්‍රාම ගියාට පස්සේ ඉහළ තනතුරු වලට අපිට එන්න පුළුවන් කියලා හිතන තරුණ අය නම් ඒ යෝජනාවට පක්ෂව අදහස් දක්වන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රශ්නේ දිහා බැලිය යුත්තේ අපට මොකද වෙන්නේ කියන දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි රටට මොකද වෙන්නේ කියන දෘෂ්ටි කෝණයෙන්.
අලුත් චක්‍රලේඛනය අනුව මේ වසරේදී අවුරුදු 64 63 62 61 සහ 60 සම්පූර්ණ කරපු සීලුම දෙනා එකවර විශ්‍රාම ගැනීමක් සිදු වෙනවා. යම් ආයතනයක ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් සීලුම දෙනා එකම වසරේ ආයතනයේ විශ්‍රාම ගත්තම ඒ ආයතනයේ ඉතිහාසය, ආයතනයේ සංස්කෘතිය, ආයතනයේ පිළිබඳ දැනුම තියෙන පිරිසක් ආයතනයේ නැති වෙනවා. හරියට හිස කඩා වැටෙනා වගේ. ඒ ප්‍රතිඵලයක් විදිහට ඒ ආයතන කඩා වැටීමේ අනතුරක් ඇති වෙනවා. ඒ වගේම 1995 දී ලංකාවේ පරමායුෂ අවුරුදු 69යි. හැබැයි මේ වන විටේ අවුරුදු 77 දක්වා ඉහළ නැගලා තියෙනවා. වයස අවුරුදු 60න් විශ්‍රාම ගන්නවන පුද්ගලයාට වසර 17ක් ආණ්ඩුවට විශ්‍රාම වැටුප් ගෙවන්න සිද්ධ වෙනවා. ඔහු මිය යන විට කාලාත්‍රය බිරිඳ හෝ සැමියා ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාටත් විශ්‍රාම වැටුප් ගෙවන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. අද පරමායුෂ වැඩි වෙනවා කියන්නේ යම් පුද්ගලයෙකුට සේවය කරන්න පුළුවන් කාලය දිගු වෙනවා කියන එකයි. අද ලෝකයේ පුරාම විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා ඊළ නැංවීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ ඔන්න ඔය කාරණේ නිසායි. රාජ්‍ය සේවයේ කුඩා කරන්න කියලා බොහෝ අය ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ආණ්ඩුවේ වියදම අඩු කරන්න මිසක් වැඩි කරන්න නෙවෙයි. ඉන්න අයට වැටුප් ගෙවන ගමන් විශාල පිරිසක් විශ්‍රාම ගන්නවලා ඔවුන්ව ගෙදර තියලා විශ්‍රාම වැටුප් ගෙවන්න යෑමෙන් සිදුවෙන්නේ ආණ්ඩුවේ වියදම් වැඩිවීම මිසක් අඩුවීම නොවේ කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා. මනුස්මාර සමාජවාද ශිෂ්‍ය සංගමේ පාදමට පොලිසිය ඉල්ලගෙන ප්‍රහාරගෙන මතකිනේ. එතෙම ආණ්ඩුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා අධිආරක්ෂිත කලාප රාජ්‍ය රහස් පනත යටතේ. රාජ්‍ය රහස් පනත යටතේ අධිආරක්ෂිත කලාප ප්‍රකාශයටපත් කරලා තියෙනවා. එතන නීතිමේ බරපතල නීතිමේ ගැටලුවක් තියෙනවා. 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත යටතේ තහනම් කලාප කියලා යම් ප්‍රදේශයක් නම්කරන ආරක්ෂක ඇමතිවරයාට බලය තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට බලය තියෙනවා. හැබැයි ඒ අධිආරක්ෂිත කලාප වගේ අධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් වගේ නෙවෙයි තහනම් කලාපයට නිශ්චිත සීමාවක් ලකුණු කරන්න ඕනේ. මෙතන යාට ඇතුළු වෙන්න බෑ කියලා නිශ්චිත සීමාවක් ලකුණු කරලා තියෙන්න ඕනි. ඒ සීමාව ඇතුළට යන්න පුළුවන් වෙන්නේ බලපත්‍රයක් තියන අයට පමණයි. ඒතර හැබැයි දැන් මෙතන කරලා තියෙන්නේ විශාල භූමි සාමාන්‍ය ජනතාව ගැවසෙන විශාල භූමි ප්‍රදේශයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරලා තියෙනවා. එතකොට සාමාන්‍ය වෙලාවේ ජනතාව ඉන්නවා ඕන වෙලාවක කෙනෙක් අල්ලගෙනද කොහොයාගේ බලපත්‍රය. ඒ නිසා මේක බැලු බැල්මට මානව හිමිකම් කඩවීමක් තිබෙන බව පේනවා. ජනාධිපති මන්දිරයට, ජනාධිපති කාර්යාලයට, අගමැති මන්දිරයට යම් පුද්ගලයන් බලහත්කාරයෙන් ඇතුළු වෙන එක අනිවාර්යෙන් නතර කළ යුතුයි. මොකද අපි දැක්ක පහුගිය කාලේ එයා ඉවත් වෙලා තියෙන ලාච්චු ඇරලා තියෙන රටේ තියෙන රාජ්‍ය රහස් ටික තියෙන ජනාධිපති ලේකම් කාර්යාලය. නැත්තම් ජනාධිපති මන්දිරයේ හරි අගමැති මන්දිරයේ හරි. ඒතර මේ මෙතනට කවුරු හරි අනවසරයෙන් ඇතුළු වෙලා තියෙන ලිපි ලේඛනක අරගෙන යනවනම් එතන තියෙන බඩු භාණ්ඩ ගෙදර ගෙනියනවනම් රට දැවැන්ත අනතුරට ලක් වෙනවා. ඒක නතර කරගත යුතුයි. හැබැයි මේ කරලා තියෙන ආකාරය නම් බැලු බැල්මට නීති විරෝධී භාවයක් පේනවා. මේ පාගමන පටන් ගන්න ඉස්සෙල්ලානේ මේ පොලිසිය ගහන්නේ මේ ඔව් රටේ නීති ක්‍රියාත්මක ජනතාවට සාමකාමීව තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අවස්ථාව තිබිය යුතුයි. කවුරු හරි නීතිය අතට ගන්න සූදානම් වුණොත් ප්‍රචණ්ඩ වුණොත් තමයි පොලිසියට ඒක නතර කරන්න පුළුවන්. රටේ නීතියට අනුකූලව යම් කෙනෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරන තාක් ඒ නතර කරන්න ආණ්ඩුවට බලයක් හැකියාවක් නැහැ. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය බර වැඩි. ලෝක සම්මතය අනුව නම් ජනගහනයට සාපේක්ෂව ලංකාවේ ඉන්නෝනේ 108ක විතර රාජ්‍ය සේවයක්. වෙයි 115ක් ඉන්නවා. හේතුව මොකද්ද? අපේ රටේ විරිකියාවෙන් පෙළෙන තරුණයන් අපිට රැකියා දියව් කියලා උද්ඝෝෂණ කරීමෙන් අදහස් කරන්නේ ආර්ථිකය තුල රැකියා අවස්ථා ජනිත කරන්න කියලා. ඉතිහාසයේ පුරාම ආණ්ඩු රැකියා ප්‍රශ්න විසඳුවේ මොකක් හරි බොරු නමක් දාලා රස්සාව නැති
තරුණ තරුණියන්ට ආණ්ඩුවේ රැකියාවක් හදලා දෙන එක. ඒ නිසා ලෝකයේ වෙනත් කිසිම රටක දකින්න නැති ආකාරයේ අති දැවැන්ත රාජ්‍ය සේවයක් ලංකාවේ තියෙනවා. ඒ අනිවාර්යෙන් කුඩා කළ යුතුයි. නමුත් මේ විශ්‍රාම වයස අඩු කිරීමෙන් සිද්ධ වෙන්නේ රජයේ වීදම වැඩි වෙනවා මිස අඩුවීමක් නෙවෙයි. වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අවසානයේදී වැටුප් ගෙවීමේ ප්‍රශ්නයක් වෙන්නේ අපි බංකොලොත් වුණාට ආණ්ඩුවක් බංකොලොත් වෙන්නේ නැහැ නේ. ඇයි? තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණය මහා බැංකුවෙන් ගන්න ණයක් විදියට අච්චු ගසා ගැනීමේ අවස්ථාව තියෙන ආණ්ඩුවට නිසා වැටුප් ගෙවන්න නැතුව ඉන්න තත්යක් නම් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ මුදල් අච්චු ගන්නවා කියන්නේ මොකද්ද? තව තව බඩු මිල වැඩි වෙනවා කියන එක. තව තව ඩොලරේ රුපියල යගේ පිරී යනවා කියන එක. ඒ නිසා ආණ්ඩුව ආණ්ඩුවේ ආදායම වැඩි කරගෙනගෙන එක පැත්තක වියදම අඩු කරන්න කටයුතු කළ යුතුයි. අනිත් පැත්තෙන් ආදායම වැඩි කරන්න කටයුතු කළ යුතුයි. දැන් මේ වැටුප් ගෙවා ගන්න විදියක් නැතෝ කියලා මේ ඇමතිවරු කියන වෙන මොකක්වත් නෙවෙයි. යලිත් වතාව මුදල් අච්චු ගන්න අවශ්‍ය පරිසරය හදාගන්න. මිනිස්සු බය කරලා පඩි හම්බෙන්නේ නැති එකක් කියලා මනස සකස් කරනවා සල්ලි අච්චු ගන්න. මේ සල්ලි අච්චු ගන්නවා කියන්නේ මුළු රටේම නැවත වටේකින් බඩු මිල වැඩි වෙනවා. පිට රටින් ගෙන බඩු වලට ගෙවන්න ඕනේ ඩොලර් රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඩොලරේ වටනම වැඩි වෙනවා. ඒ නිසා මුදල් අච්චු ගැසීම නම් ඒකට උත්තරයක් නෙවෙයි. ඒකට අපි විරුද්ධයි. ආණ්ඩුව කළ යුත්තේ ආදායම ඉහළ දැමීමත් වියදම් කපා හැරීමත්. දැන් පෙන්නුව අපේ යසපාල මන්ත්‍රීතුමා ඇමතිවරයෙකුට මාසෙකට වෙන් කරනවා ලීටර් 1500ක්. හැබැයි සාමාන්‍ය පුද්ගලයාට වෙන් වෙන්නේ ලීටර් 80යි. එතකොට මේ වියදම් කපන්න ඕන තරම් තැන් තියෙනවා කියන එක තමයි ඒ චක්‍රලේක දිහා බැලුවම අපිට පේන්නේ. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ වියදම් කපා හැරීමෙන් සකසුරුවම් වීමෙන් වියදම් කපලා ආදායම වැඩි කිරීම මිසක් වැටුප් ගෙවන්න තියෙනවා කියලා සල්ලි අච්චු ගැසීම නෙවෙයි මේ අර්බුදයට උත්තරේ. රටේ සාධනීය ඉලයමක් තියෙනවා කියන මතේ මම එකඟ වෙන්නේ නැහැ. අපේ විදේශ විනිමය අර්බුදය ඉදිරියේදී තව තීව්‍ර වෙන නියමිතයි. අපි දන්නවා අපේ පළවෙනි මාස 6 තුල 2022 වසරේ පළවෙනි මාස 6 තුල ඉන්දියාව විවිධ ක්‍රමවලින් ඩොලර් බිලියන 3.8ක් අපේ ආර්ථිකයට ලබා දුන්නා. හැබැයි ඊළඟ මාස 6 විශේෂ ඉදිරි කාලයේදී ලංකාවට දෙවැන්ත ඩොලර් ප්‍රමාණයක් ලැබෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඔය බොහෝ දෙනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක් එනවා කිව්වට ඒ ඩොලර් බිලියන 2.9 දෙසැම්බර් මාසේ දෙන්නේ නැහැ. දෙසැම්බර් මාසේ අනුමත කරාන් පස්සේ වාරික වශයෙන් වසර 4ක් පුරාවට තමයි දෙන්නේ. වැඩි වුණොත් පළවෙනි වාරිකයේ ඩොලර් බිලියන 700ක් වෙයි. ඊට වඩා වැඩි වෙන්න විදියක් නැහැ. ඉතින් අර කාන්තාරයේ දිය පොදක් දැම්මා වගේ තමයි වෙන්නේ. නිසා දෙවැන්ත විදේශ විනිමය අර්බුදයකට අපි තාමත් මුහුණ දෙමින් ඉන්නවා. විදේශ විනිමය අර්බුදයක් නැතිනම් මූද මැද නැව් පහක් අපි තියාගෙන බලාගෙන ඉන්නේ ඇයි? දැන් මේ වෙනකොට මාර්තු මාසයේ වෙද්දී පාර්ලිමේන්තු විසුරුවරින් දැන් අපි ළඟට මාර්ගයක් තියෙනවා. මේකෙන් සත්කාරයක් තියෙනවා. ඒකනම් පාර්ලිමේන්තු විසුරුවරීමේ බලය තියෙන්නේ ක්‍රම දෙකකට පාර්ලිමේන්තු විසුරුවරින්න පුළුවන්. ඇත්තම අපේ පාර්ලිමේන්තුව විසුරුවරීමේ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුවට වසර දෙකමාරක් සම්පූර්ණ වුණාට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් ඕනම අවස්ථාවක කාගෙන්වත් අහන්න නැතුව පාර්ලිමේන්තුව විසුරුවරින්න. ඒක සිද්ධ වෙන්නේ පෙබරවාරි මාසේ. මොකද පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්ුණේ පාර්ලිමේන්තුව පළවෙනි වරට රැස්තුනේ 2020 අගෝස්තු මාසේ. මට මතක විදිහට අගෝස්තුනේ අගෝස්තු වෙන ඡන්දයේ තිබේ 2020 අගෝස්තු මාසේ පළමු රැස්වීම පැවැත්ුණේ. ඒ අනුව 2023 පෙබරවාරි මාසෙන් පස්සේ ඕනෑම අවස්ථාවක ජනාධිපතිවට පාර්ලිමේන්තු විසුරුවරින්. ඊට අමතරව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරු එකඟ නම් ඕනම අවස්ථාවක අර වසර පෙබරවාරි වෙනකම් බලා ඉන්න ඕනෙත් නැහැ. ඕනම අවස්ථාවක පාර්ලිමේන්තු විසුරුවරින්න පුළුවන් මන්ත්‍රීවරු එකඟයි නම් බහුතරය එකඟයි නම්. තුන්වෙනි ක්‍රමය තමයි ඉදිරියේදී ඉදිරිපත් වෙන අයවැය දෙපාරක් ප්‍රතික්ෂේප වුණොත් පාර්ලිමේන්තුවේ, නැත්නම් අයවැය දෙවරක් පරාජයටපත් වුණොත් ජනාධිපතිතුමාට අනිවාර්යෙන් පාර්ලිමේන්තු විසුරුවරින්න සිදු වෙනවා. ඔය ක්‍රම තුන තමයි තියෙන්නේ. ඔය ක්‍රම තුනෙම අවසානයේදී ක්‍රම දෙකක්ව තියෙන්නේ. ක්‍රම දෙකක් තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතේ, අනිත් එක තියෙන්නේ ජනාධිපතිතුමා අතේ. ඒ නිසා අපිට අනාවැකි පළ කරන්න බෑ මේ කතාව ඇත්තද නැත්තද කියලා. මොකද පාර්ලිමේන්තුවේ බහුතරයක් කැමති වෙන්න ඕනේ පාර්ලිමේන්තු විසුරුවරින්. ඒක එහෙම බහුතරයක් සූදානම්ද නැද්ද කියන එක තාම කියන්න කල් වැඩි.
අපි මේ අර්බුදයෙන් ගොඩ යන්න අවශ්‍ය උත්තර ජනතාව හමුවේ තියලයි බලය ඉල්ලන්නේ මුළු රටම හරි මගට කියන වැඩසටහන තුළ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න කල යුත්තේ කොහොමද කියන අදහස අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම වර්තමානයේ තුල තියෙන අලුත් ප්‍රවෘත්තාවයන් සමග යම් යම් සංශෝධන අපි යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි අපිට බලය දෙන්න අපි කරන්නම් කියලා ජනතාව අඳුරේ ගෙනියනවා වෙනුවට අපි බලයට આવොත් මේ ප්‍රශ්නේ විසඳන්නේ කෙසේද කියන අපේ උත්තර ජනතාව හමුවේ තබලයි අපි ජනතාවගෙන් බලය ඉල්ලන්නේ. ඒ වගේම අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මාසේ පැවැත්විය යුතුමයි. මොකද එය තවදුරටත් කල් දෙමීමට ව්‍යවස්ථානුකූලව නීති අනුකූලව හැකියාවක් ඇත්තේම නැහැ. ඒ නිසා ඉදිරි මාස 6 ඇතුළත ලංකාවේ අනිවාර්යයෙන්ම මැතිවරණය පැවැත්වෙනවා. අවුරුදු 60 විශ්‍රාම ගැනීමේදී ලොකුම බලපෑම වෙලා තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරු රැසක් සේවයෙන් ඉවත් වෙනවා. ඉතින් මේක අර්බුදකාරී නෙවෙයි. ඒ තමයි මම අද පැහැදිලි කරේ. මම පෙන්ලා දුන්නේ අවුරුදු 60, 61, 62, 63, 64 කියන වයස් පහේම කට්ටිය එකපාරට විශ්‍රාම ගත්තම ඕනම ආයතනයක් කඩා වැටෙනවා. විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධයක වඩාත් සංවේදීව බලපාන. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.